బిస్కెట్ వేదికవట దెన్ పెమిని శీఘ్రగామి రసే మంచి పొటాటో క్రాకర్ బిస్కెట్ వేదికవట దెన్ పెమిని శీఘ్రగామి రసే మంచి పొటాటో క్రాకర్ దిస్ ఇస్ అదర్ జరన అండ్ యు ఆర్ వాచింగ్ లైట్ నైట్ న్యూస్. ආයුබෝවන්. ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නම්. අද දෙරණ රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශයට ප්‍රථමයෙන්ම සිරස්තල. මිනුවන්ගොඩදී පියෙක් සහ පුතෙක් කපා කොටා ඝාතනය කෙරේ. ඝාතනයට හේතුව සරුංගල් ආරවුලක්. බෙල්ලන්විලදී විජේදාස මහින්ද හමුවේ. දිලන්ගේ රහස් නීතිය සමෘද්ධි කොමිසලක් ප්‍රාදේශීය මන්ත්‍රීවරු වෙයි. නෙළුම්කුළුණේ අවසන් අදියර අභියෝගයට කපුගෙදර සූදානම්. මම හිතනවා අභියෝගයට මම ලෑස්ති කියලා. මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකු අතර ඇති වූ සරුංගල් ප්‍රශ්නයක් දුරදිග යමින් පියපුතු දෙපළක් කපා කොටා ඝාතනය කර තිබෙනවා. ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් මේ වන විටත් අත්අඩංගුවටගෙන ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කළේ. මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේදී යුනු ආයුධවලින් පහරදී එකම පවුලේ පියා සහ පුත්‍රයා අද පෙරවරුවේ ඝාතනය කර තිබෙනවා. එම ප්‍රදේශයේ අසල්වාසී පවුල් දෙකක් අතර අද පෙරවරුවේ මෙම ගැටුම ඇති වී තිබෙනවා. ඝාතනයට ලක් වූ 45 හැවිරිදි පුද්ගලයා උදෑසන කරවල වෙළඳාමේ යමින් සිටින අතරතුරදී ඔහුගේ නිවස ආසන්නයේදී එම ප්‍රදේශයේම පදිංචි තවත් පිරිසක් පැමිණ බලහත්කාරයෙන් කරවල ඉල්ලා ඇති අතර ඔහු එය ප්‍රතික්ෂේප කිරීමත් සමග ගැටුමක් ඇති වී තිබෙනවා. ගැටුම දුරදිගයාමෙන් කරවල වෙළඳාමේ නිරතව සිටි 45 හැවිරිදි පුද්ගලයා හා ඔහුගේ 20 හැවිරිදි පුත්‍රයා තියුණු ආයුධවලින් කපා කොටා ඇති අතර ඔවුන් දෙදෙනා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදීත් මියගොස් සිටි බවයි ඔවුන්ගේ ඥාතීන් පවසන්නේ. පාරේ යනකොට රැකලා ඉඳලා ටික වට කොරන තමයි ගහලා තියෙන්නේ. එයා කරවල බිස්නස් ගන්න මහත්තයා කරවල නම් ගෙවල් ගන්න ගිහලා විකුණන්නේ. පුතා ඇවිල්ලා තියෙන්නේ මේ සද්දේ තාත්තා සද්දේ බලන්න ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි පුතාට කරවල තියෙන්නේ. ඕට එන හද කුපුරන්න ඕන මේ දරුවන්ට කරමු දෙන්නේ. දරුවයි තාත්තා පුතයි දෙන්නා මරලා. ඇයි මගේ පුතා? මගේ පුතා! මුළු මගේ රත්තරන් පුතා! මේ අතර මිනුවන්ගොඩ රෝහලේ මියගේ අයගේ දේහ තැන්පත් කර තිබූ අවස්ථාවේ එහි උණුසුම් තත්වයක්ද හටගත්තා. ඇටින් හන්දිල දාලා මේ තාතගේ හරුල් අරගෙන තාත කැහර සාදිර අපි දුහන් ගියට පස්සේ මේ තාත්‍රායිර දෙන්නටම කඩු වලින් ගැටුවා. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය ගැටුමට මැදිහත් වූ එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි හා 18 හැවිරිදි එකම පවුලේ පියෙක් හා පුතෙකු අත්අඩංගුවටගෙන ඇති අතර තවත් 70 හැවිරිදි අසල්වාසියෙක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අත්අඩංගුවටගත් පුද්ගලයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් කියා සිටියේ ගැටුමට හේතුව ඊයේ පසුරුවේ දරුවන් සරුංගල් යැවීමේදී ඇති වූ ප්‍රශ්නයක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. The big story. පාර්ලිමේන්තු සාධිකරණයේ රවටා පළාත් පාලන ඡන්ද විමසීම් පනත සම්මත කරගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අවස්ථාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියා.
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 66 වෙනි ඇසළ පුණ්‍යෝත්සවයේ රන්සිවිලි පෙරහැර ඊ රාත්‍රියේ වීථි සංචාරය කළ අතර පෙරහැර ආරම්භ වීමට ප්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථානයේ වෙත පැමිණ මහා සංඝරත්නය බැහැදුටුවා. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියා. මේ කාලේ අපිට ගැටලුවක් අපිට මුණගහන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පෙරහැර වලට අලියතුන් සහභාගී කරගන්න. දැන් අපේ පෙරහැරපත් මේ කරේ මොනවද? කර්තනාවේ තමයි අපි ඒක කරන්නේ. ඉතින් ඒව ගැන අපි කේතු දේවල් නවීක අවස්ථාවල කේතු තැන්වල ප්‍රකාශ කළාට අපිට ඒවා පිළිබඳව තියෙන අවධානය පිළිබඳව තවදුරටත් අපේ කනස්සල්ල තියෙන බව විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරනවා. අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. සම්පූර්ණ වැරදි. සාමාන්‍යයෙන් දේශපාලන අයිතිය නැති කරන්න පුළුවන් කමන්නේ. දැනටම සෑහෙන ප්‍රමාණයක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අතර ඉන්නවා රජ සේවකයෝ. සමුදින් නිලධාරීන්, කුෂකර්ම නිලධාරීන් ඇතුළු රජ සේවකයන් ඉන්නවා. ඉතින් ඒ රජ සේවකයන්ට මෙතෙක් කල් තිබිච්ච අයිතියක් එකපාරට උදුර ගැනීම. ඉතින් මං හිතන්නේ ව්‍යවස්ථාව අනුව මේක වැරදි. මෙයාලා ඉතාම ලොකු කට්ටකමක් කරා ඊපස්සේ. මොකද පාර්ලිමේන්තුව රැවැට්ටුවා. අධිකරණයත් රැවැට්ටුවා. අධිකරණයේ ඉදිරියට දාලා පනත පිළිබඳව පනතක් ගෙනල්ලා ඊට පස්සේ සංශෝධන 52ක් ඉදිරිපත් කරා. 52ක් හිතාමතාම පලිගන්ඩ කරපු දෙයක් කියලා මම විශ්වාසයි. මොකද මෙයාල දන්නවා පැරදිනවා. පැරදිනවට බයි මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. නෑ බය වෙන්න එපා. ප්‍රාදේශීය සභාව වල අපි බොහොම කියනවා 99%. මේ 100% අපිට දිනන්න පුළුවන්. සියලු දේ මෛත්‍රී සාගතව බලා ඉන්නවා. බලමු අනාගතේ. දැන් මේ රජයේ පිටවන්න වැඩි ගොඩක් සේවයක් කරපු කෙනෙක්. ඔව් 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 අපි පිටෙව්වා. අපි ඉන්න ඔබතුමා එක්ක. බයින්න එපා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කලක සිට සම්බන්ධතා පැවැත්වූ බවට දැන් තහවුරු වන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ඒ කැලණිය වේවැල්දුව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. ඊයේ මේ හිටපු ජනාධිපතිතුමත් එක්ක විජේදාස රාජපක්ෂ මහතා එකට වාඩිලා නෑ. ඊයේ තමයි මම හිතන්නේ ජනතාවට පේන්න කඳින් එකට වාඩි වුණේ. නමුත් මේ කාලේ පුරාවටම එයා හිතින් එකට වාඩි වෙලා තමයි හිටියේ හිටපු ජනාධිපතිත් එක්ක. එතුමා කියන්නේ එතුමා හරි කියලා කරපු වැඩ ටික. සාමාන්‍යයෙන් පිස්සෙක් හිතන්නේ නැහැ නේ තමන් පිස්සෙක් කියලා. පිස්සා හිතන්නේ අනිත් මිනිස්සුන්ට පිස්සු කියලා. ඒ වගේ විජේදාස රාජපක්ෂ කරපු කිසිම දෙයක් ආණ්ඩුවේ සජ්ජාතීය පක්ෂයේ ත්‍යාධිකාරි මණ්ඩලය පාර්ලිමේන්තු කණ්ඩායම එක්කෙනෙක්වත් අනුමත කරේ නැහැ. හැබැයි මම මේක අඳුනාගත්තේ මම එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න ඉස්සෙල්ලා. විජේදාස කරන්නේ එයා ඉන්න පක්ෂයටත් හතුරුකමක් කියලා මම ඉස්සෙල්ලම කිව්වේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉන්න කාලේ. එයා කරන්නේ යටි කූට්ටු වැඩ, රාජද්‍රෝහි වැඩ කියලා. ඉතින් අවසානයේදී එයා කියනවා එයා අස්සුනේ නැහැ අස්කරා කියලා. එයා හිතනවා ඇති අස්කරා කියන එකේ ටිකක් පොඩි වැඩියෙන් ගෞරවයක් තියෙනවා කියලා. අපි නම් හිතන්නේ ඒක අනිප්පත් ගෞරවණීය අන්දමට අස්සුනා නම් තමයි ඒකේ ගෞරවයක් තියෙන්නේ. අස්කරා කියන්නේ ඉතින් එළෙව්වා කියන එකනේ. ඒකේ වෙනසවත් එයාට තේරෙන්නේ නැහැ ප්‍රඥාව වුණාට. ජනවාරි 8 වෙනිදා බලයට පත් වුණේ දූෂණ කරන අය අල්ලනවා කියලා. ඒ එහෙම කරන්න ආපු ආණ්ඩුව ඇතුළේනේ දැන් වැඩි හරියක් දූෂණේ සිදු වෙන්නේ. තාම ඒ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අසමත් වෙලා තියෙනවා. ඒක මම හිතනවා රජයක් හැටියට අපි අඩුපාඩුව මදිකම පසුබැසීම තේරුම් අරගෙන ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න ඕනේ. දේශපාලන ක්ෂේත්‍රයේ පවතින වංචා දූෂණ හා ආක්‍රමිකතා සම්පූර්ණයෙන්ම මැඩලිය යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. අද පෙරවරුවේ කෝට්ටේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි දැක්ක මාධ්‍යයෙන් වාර්තා කරන ඔබතුමා කලකිරීමෙන් ඉන්නේ කියලා මේ වරදකරුවන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් ඔබතුමා ඉවත් වෙනවා වගේ ප්‍රකාශ මාධ්‍යවලින් වාර්තා කරා. මම කියන්නේ මගේ හදවතට දැනෙන දේ. මේක හරිම හොර මහා ජරා තනක්.
හැම තැනම රකං දූෂණ වංචා. ඉතින් මේක නවත්තන්න ඕනේ. ඉතින් මේක නවත්තන්න මුළු 100% කාලය මේකට යොදවුවාම කෝ කාලය සංවර්ධනය කරන්න ප්‍රතිපත්ති ටික හදා අධ්‍යාපනය සෞඛ්‍ය පිළිබඳව කතා කරන්න. මම මේ කියන්නේ පක්ෂ ભેදයකින් තොරව මේ රටේ තියෙන ගැටලුව. ඉතින් මේකට සම්පූර්ණ කාලය යොදවුවාම වෙන වැඩක් ගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක තමයි කලකිරිල්ල. ශේෂ්ත්‍ර නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි කිරීම දැඩි ලෙස හෙලා දකින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දල සලහපිරුම මහතා පවසනවා. මොනරාගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්විමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. සංවර්ධන නිලධාරීන්ට තන්දිල්ලන්න බැරි වේ. මේ නීතිය යටතේ බෙල්ල කපන්න නියම වෙච්ච. ලංකාවේ නොහාසික නාම යෝජනා බාර දෙන මොහොතේ ඔහු ශ්‍රේෂ්ඨ නිලධාරියෙක්ව කටයුතු කරන්නේ නම් ඔහු නුසුදුසුෙක් වේ කියලා වගන්තිය තිබ්බනම් මම කියන්නේ අපේ එකගයි. දැන් කියන්නේ වසරකට පෙර ඉතිහාසයේ බලපාන විදියට මේ නීතිය ගැන කොමසාරිස්තුමා බල කරා කියලා කියන ආණ්ඩුවේ නායකයෝ. අපි කොමසාරිස්තුමාට කතා කරාම කියනවා මම නීතියක අවස්ථාවක් කිව්ව මිසක් ඉතිහාසයේ බලපාන්න කිව්වෙ නෑ කියලා. ගමේ සමෘද්ධි නිලධාරියගේ ආර්ථික සංවර්ධන නිලධාරියගේ කෘෂි පරිශ්‍රණ නිලධාරියගේ බෙල්ල කපන වග කියුතු ඇමතිවරයා එළියට ඇවිල්ලා අපේ මන්ත්‍රීවරයෙක් කියලා දෙනවා මම ඉන්නකන් ඕකට ඡන්ද කියන්නේ ඉල්ලන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. මතක නේද? ශ්‍රී ලංකා නිලධාරි පක්ෂය අපි අපේක්ෂා කරන්නේ මේකද? කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද හාලියලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී සඳහන් කළේ ක්ෂේත්‍ර නිලධාරීන්ට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට හැකි ආකාරයේ නෛතික ක්‍රමවේදයක් තමන් දන්නා බවයි. මැතිවරණ කොමසාරිස් මන්ත්‍රීතුමෝ පැය ගණන් වාද වුණා. එතුමා ගෙනාව තර්කයක් අපිට උත්තර දෙන්න බැරි. මොකද යාගේ තර්කයේ පදන ග්‍රාම නිලධාරී මහත්තුන්ගේ ඡන්දය ගැන තහනම් කරේ ග්‍රාම නිලධාරීට පුළුවන් ගමේ ඡන්දය දෙනකොට ගමේ ඡන්දදායකයාගේ මතය වෙනස් කරන්න කටයුතු කරන්න. මොකද බොහෝ කටයුතු ගමේ වෙනකොට ග්‍රාම නිලධාරී තමයි තීන්දුව ගන්නේ. තයා කිව්වා දැන් මේ වෙනකොට සමෘද්ධි නිලධාරී තමයි සමෘද්ධි දීමනාලේ. කෘපනිස තමයි පුහර සානාධාරයේ. ඒ නිසා මිතුමා ග්‍රාම නිලධාරීට දෙන්නේ නැත්තම් මේකත් දෙන්න බෑ නේද? මං ඉදිරියෙන් ඉහට තරක කරන්න කියන්නේ ඒ වගන්ති මොන් දාන්න දුන්නා මොන වගන්ති දැම්මත් ඊළඟ ප්‍රාදේශ සභා කාල සීමාව තුල සමෘද්ධි කොමිසලත් ප්‍රාදේශ සභාවේ മന്ത്രിවරු වෙයි මොන වගන්ති දැම්මත් ක්‍රමයේ හත් එපා නිත්‍යානුකූල ක්‍රමයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාවෙන් ඔහු ආරක්ෂා කිරීමට කටයුතු කරන බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අද කළුතරදී පැවති උත්සවයකට එක්විමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්ව සිටියා. අපි කුඩා කාලේ තමයි ජාතික ප්‍රශ්නය මේ රටේ ඇතුළේ. නමුත් තාමත් අපි ජාතික ප්‍රශ්නෙට විසඳන්න තාමත් මේක දේශපාලන ටෙනිස් බෝලේ වගේ දෙපැත්තට ගහනවා. මං කියවා එහෙනම් අපි මොන තරම් කාලකන්ණි තත්වයකද මේ රටේදී. මේ මිනිස්සු මරා ගන්න මේ කාලකන්ණි දේ නවත්ත ගන්නට අවුරුදු 60ක් ගිහිල්ලා දැරිලා. දැන් තව මොනවද අපේ රටේ දේශපාලනය අපි ගැන කතා කරන්නේ? දැන් අපි හදනවා මේක එක තැනකට ගේන්න. ඒකට විරුද්ධව බලය සහ ධනය වෙනුවෙන් තව කොටසක් දත් පිටි කාලෙන වැඩ කරනවා. අපි ඒව ඔක්කොම පරාද කරමින් එන දවසේ මේ රටට ලබා දුන්න යහපාලන බලාපොරොත්තු ඉෂ්ට කරමින් අපි ඉදිරියට යනවා. අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාට විශ්වාස භංගයක් ඉදිරිපත් කරපු දා පහෝදා තමයි මේ උත්සවේ පැවැත්වෙන්නේ. ඊයේ මම මේ විශ්වාස භංගය දැක්කම මම කිව්වා මේකේ දෙකක් අයිති මට. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම, ඒ වෛද්‍ය විද්‍යාලයට පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් ඇති කරලා ඒක නැවත රජයට පවරාගෙන ඒකට නොමිලේ බෙහෙත් දෙන තැනට ගේන්න මේ මූලික කටයුතු වල අයිතිකරුවා මං. එහෙනම් රාජිත සේනාරත්න අමාත්‍යතුමාට නෙවෙයි විශ්වාස භංගේ දාන්න උනන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි එස්.බී. දිසානායකටයි කියලා තමයි මම ඊයේ කිව්වේ. එතුමාට ඉදිරිපත් කරපු විශ්වාස භංගේ එතුමා වර්ණවත් කරන තවත් ආශිර්වාදයක් බවට පත් වෙයි. අපි එතුමාව ආරක්ෂා කරන්න ඉන්නවා. දෙලුම් කුළුණේ අවසන් අදියර. Next on Other Verena.
ඔබේ සම ඇසුරදීම පිරිසිදු කරන ස්වාභාවික සංයෝගයේ සේරි ෆේස් වොෂ්. ලෝකෙ කොයි හිටියත් සුපිරිසිදුව ලස්සනට ඉන්න මගේ සමට ගැලපෙන්නේ සේරි ෆේස් වොෂ්. දකුණු ආසියාවේ දිවන උසුම කුළුණ වූ නෙළුම් කුළුණේ ඉදිකිරීම මේ වන විට මීටර 340ක් දක්වා ඉදිවි අවසන්. මීටර 350ක උසකින් සමන්විත මෙම කුළුණේ ඉදිකිරීම කටයුතු සිදුවන ආකාරය දැකගන්නට අද දෙරණ දෙවන වරටත් නෙළුම් කුළුණේ ඉහළම ස්ථානයට ගියා. ඊවි දෙරණ කොළඹ නගරයේ උසම ස්ථානයේ සිට ඒවම දැක්කේ මීට වසරකට කලින් හරියටම නෙළුම් කුළුණ උඩටම ගිය පළවෙනි මාධ්‍ය කණ්ඩායම් විදියට නෙළුම් කුළුණේ ඉදිකිරීම පිළිබඳව අපි ඒ විස්තරේ ඔබ වෙත ගෙනාවු ආකාරය. ඉතින් මේ සූදානම් වෙන්නේ හරියටම වසරකට පස්සේ අද දවසේදීත් නෙළුම් කුළුණේ වත්මන් ඉදිකිරීම තත්ත්වය කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා විමසලා බලන්න. අපි මේ විදිහට මුලින්ම ඇතුල් වෙන්නේ නෙළුම් කුළුණේ පාදම කොටසට. මෙතනින් අපිට නෙළුම් කුළුණ තරණය කරන්න උඩටම යන්න තනියම හැකියාවක් නැහැ. ඒ නිසා අපි මේ පිරිස ඉංජිනේරු පිරිස එක්ක තමයි අපි උඩට ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විතරම විතර මේ වෙනකොට වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. මේ සම්පූර්ණ ව්‍යුහයෙන් අපි 95% ඉවර කරලා තියෙන්නේ. උනාට මුළු ප්‍රොජෙක්ට් එකම ගත්තොත් නම් 70%ක් විතර අපි ඉවර කරලා තියෙනවා. දැන් ඉවර කරන්න තියෙන්නේ මේකේ අභ්‍යන්තර නිර්මාණ කටයුතු. ඈතින්නම් බලද්දි හැමදාම දැන් නෙළුම් කුළුණ එකපාරට උඩට වෙනකන් හැදුවා. හැබැයි එතනින් එහාට පොඩක් වැඩ නවතුනාද කියලා පොඩි චකිතයක් එන්න වැඩ නැතු නවතුනේ නැහැ. කණුව උඩට යනකොට ඉක්මනටම උඩට ගියා. හැබැයි උඩට ගියාට පස්සේ එතෙන්දී තමයි අමාරු කෑල්ල එන්නේ. මිනිස්සු හිතන මේ වැඩේ නැවතිලා තියෙන්නේ කියලා. එහෙම නැවතුනේ නැහැ. මේ දැන් ඇතුල් වෙනකොට අපිට මෙතෙන් තියෙන ලොකු ලොබි එකක්. මේ වටේට අපි දාන්න යනවා මියුසියම්ස්. මෙතන පළවෙනිම ලිෆ්ට් තුන තියෙන්නේ ස්පීඩ් එක එක තත්පරයකට මීටර 7ක් යනවා. ඒ කියන්නේ දැනට මේ ලංකාවේ තියෙන ෆාස්ට්ස් ලිෆ්ට් එක. මේනකොට ඇන්ටනාවක් හදලා තියෙන්නේ. කොහොමද මේ ලිෆ්ට් එකෙන් ඇන්ටනාව ගෙනිච්චේ නැත්නම් කෑලි කෑලි ගෙනල්ලා මෙතනින් කෙලින් කරලා එකින් එක වෙල්ඩින් කරලා. ඒ කරලා තමයි මේක ඉස්සුවේ. මුළු ඇන්ටනාවේ බර ටොන් 180ක්. පිටින් බලන කෙනා හිතන්නේ මේ චීනෙන් තමයි මේ කොන්න හදන්න කියලා. නිර්මාණය ගොඩනගන්න උදව් දුන්නේ චීන මහත්තයෝ. ඉතින් ඒ ටෙක්නොලොජි එක අපි දැන් අරගෙන තියෙන්නේ. දැන් අපි දෙවෙනි කණුව අපිට ඕන තනියෙන් කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ අපි මුලින්ම දැන් මේ වර්කර්ස් ලාගේ ලිෆ්ට් එකේ නේද යන්නේ අපි. ඔව් වර්කර්ස් ලාගේ ලිෆ්ට් එකේ. නෙළුම් පොහට්ටුවට යන්න කලින් තියෙන පාදම කොටසේ පළවෙනිම කොටසේ ඉන්නේ තට්ටු තුනකින් සමන්විත මේ කොටස. ඉතින් මෙහි ඔබට පේනවා ඇති මේ විදිහට සාප්පු සංකීර්ණයක්, ඒ වගේම කාර්යාල සඳහා තමයි මේ ස්ථානයේ ඉදි වෙන්නේ මේ ආකාරයෙන්. පාදමේ කොටසේ වහල, ඒ කියන්නේ ටව බේස් එකේ රූෆ් එකට තමයි අපි මේ ඉන්නේ. හැබැයි මේ පසුගිය වතාවේ අපි දැක්කට වඩා සෑහෙන වෙනස් වෙලා ඉදි කිරීම සෑහෙන අවසන් වෙලා. ඉතින් අපි ඊළඟට යන්නට සූදානම් විදුලි සෝපානය භාවිත කරලා අර උඩින්ම තියෙන ලස්සනට නිර්මාණය වෙච්ච නෙළුම් පොහට්ටුව ළඟට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඔබ්සර්වේෂන් ඩෙක් කියන එකට. මෙතන තමයි සාමාන්‍ය මහජනතාවට එන්න තියෙන උසම තැන. මෙතනට ආවම විවෘත අවකාශයකට ගිහිල්ලා මුළු කොළඹ නගරේම බලන්න පුළුවන් පැනොරමික් වීව් එකක්. මාජනතාව විදිහට ඔබ අනාගතයේ කොළඹ නෙළුම් කුළුණ බලන්න ආවම මේ ස්ථානයේ ඉඳන් කොළඹ නගරය දිස් වෙන්නේ කොයි ආකාරයෙන්ද? මෙන්න මේ විදිහට. මේක ලස්සනට ලයිටින් සිස්ටම් එකකින් ලයිට් කරන කොහොමද ඒක සිද්ධ වෙන්නේ? මුළු නෙළුම් මලම ඒ වගේ ලයිටින් සිස්ටම් එකක් තියෙනවා. මේ හරියට මල තිපෙනවා වගේ ඉන්න පාට පාට ලයිට් මේ බල්බ් එක හයි කරලා තියෙන මේ පෙට්‍රල් එකේ එළිය පැත්තේ. මේකේ එළියම පැත්තේ. මේ ඉදිකිරීම තත්ත්වය පිළිබඳව තොරතුරු අද දවසේදී අපි මේ නෙළුම් මලේ කොටසෙන් අවසන් කරත් හෙට දවසේදී අපි සූදානමින් ඉන්නවා මේ ක්‍රියාකාරීත්වය සහ නෙළුම් කුළුණේ උඩටම ඇන්ටනාව දක්වා ගියාම කොයි ආකාරයෙන්ද කොළඹ නගරය දිස් වෙන්නේ කියන කාරණය පිළිබඳව ඔබට තොරතුරු ගෙන එන්නට. සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරි කරගනිමින් දෙරණ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක කරන මනුසත් දෙරණ සමාජ සත්කාරක වැඩසටහනේ 27 අදියර අද පැවැත්වුණා. ඒ පොළොන්නරුව නුවරගල මහාවිද්‍යාල භූමියේදී. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. මනුසත් දෙරණ ජාතික ක්‍රියාන්විතයේ 27 අදියර අද දවසේදී පැවැත්වුණේ නුවරගල මහාවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් අදත් විශාල ප්‍රමාණයක් මේ වෛද්‍ය සායනය සඳහා සහභාගී වී සිටියා.
වකුගඩු රෝගයේ හේතුවෙන් පීඩා විඳින ජනතාවට සහන සැලසීම සහ වකුගඩු රෝගයේ මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරුණු වෛද්‍ය සායනයේදී රුධිර පරීක්ෂාව මෙන්ම ජනතාවට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා දීමද සිදු කෙරුණා. දෙරණ මාධ්‍ය ජාලය දියත් කරන මෙම ප්‍රජා සත්කාරය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ඒකකය සහ අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහය හිමි වුණා. එබෙන්ම වෛද්‍ය සායනයේ පරීක්ෂණ සඳහා දායකත්වය ලබා දුන්නේ සිඩම් රසායනාගාරය සහ රාගම ලිසන්ස් රෝහලයි. අද දවස ගත්තොත් රෝගීන් 610ක් විතරම පරීක්ෂා කරන්න පුළුවන් වුණා. පෙර අඳුනාගත්ත නැති රෝගීන් 30කට වැඩි ප්‍රමාණයක් හඳුනාගන්න ලැබුණා. ඒතරම මේ ස්ථානෙම මීට කලින් සායන පවත්වලා තියෙනවා. එනට ඒ අවස්ථාවේදීවත් ඇවිල්ලා නැති රෝගීන් විශාල ප්‍රමාණයක් අද මෙතෙන්ට ඇවිල්ලා තිබ්බා. පින් ලැබෙන වැඩක් මේක. ඒ නිසා අපි ඒ ගැනත් බොහොම ස්තුතිවන්ත වෙනවා මනුසද්දරණ ක්‍රියාන්විතයට. අපි ලොකු වේදමක් වේදම් කරලා කරන්න ඕන දේ අපිට නොමිලේ කරලා දෙන එක තමයි ලොකු සේවයක්. ගොවිතැන් වලදී අපිට ඒ ලොඩේ වැළඳෙනවා කියන්නේ අපි දන්නවා. ඒ වුණත් අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපි වගේ ගොඩක් අසරණ අයට ඔයගොල්ලෝ කරන මේ සත්කාරය ගොඩාක් වටිනවා. නාලිකා 10ක් විතර තියෙන අපේ රටේ මේ දෙරණ නාලිකාව ඉදිරිපත් වෙලා මේ කරන ප්‍රජා සත්කාරය ජනතාවට විශාල සේවයක්. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. දැන් සිව්දෙස යුදහම්දා සෙබල පිරිසක් සහ යතුරු පැදිකරුවෙකු අතර ඇති වූ බහින් බස්වීමක් පහරදීමක් දක්වා දුරදිග යන ආකාරය ගැටහැත්ත නගරයේ වෙළඳ සැලක ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අදාළ සෙබළුන් ගමන්ගත් රථයේ සිටි අයෙකු පිටතට ගසන ලද කෙළපහරක් යතුරු පැදිකරුගේ ඇඟේ වැදීමෙන් ගැටුම හටගෙන ඇති බවයි පැවසෙන්නේ. පොලිසියට ලද තොරතුරක් මත අද අලුයම මාදම්පේ රක්වාන මාර්ගයේ අසල තිබී ගොඩකවිල වරායාය පල්ලේකම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුර හමු වී තිබෙනවා. සිදුවීම පිළිබඳ මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිරුර සම්බන්ධයෙන් බහිස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. Then around the world. වසර 12කට පසුව ඇමරිකාවට බලපෑ ප්‍රචණ්ඩතම චණ්ඩමාරුතය වන හාබී ටෙක්සස් ප්‍රාන්තයේ හරහා එරටට ඇතුල් වුණා. පැයට කිලෝමීටර 215ක වේගයක් සහිතව පැමිණි හාබී චණ්ඩමාරුතය සමග ටෙක්සස් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාවද පතිත වුණා. කුණාටුව හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාවට විදුලි බලය එන හිට ඇති අතර ඇතැම් ප්‍රදේශ ගංවතුරෙන්ද යට වී තිබෙනවා. මේ අතර හාවී චණ්ඩමාරුතයේ ප්‍රබලත්වය සිව්වන මට්ටමේ සිට පළවන මට්ටම දක්වා අඩුකර ඇතත් කුණාටුවෙන් විනාශ වූ ගොඩනැගිලි තුළ ජනතාව සිර වී සිටින බවට විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා. චීනයට බලපා ඇති හාටෝ සුලි කුණාටුව හේතුවෙන් සිදු වූ අනතුරක් කැමරා කාචයක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. එරට ග්වන්ඩොන් ප්‍රදේශයේදී කුණාටුව හේතුවෙන් යතුරුපැදියක් සහ ට්‍රයිසිකලයක් මතට මෙම ගස කඩාවැටුණු අතර අනතුරෙන් යතුරුපැදියේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ පූජකයෙකු ශ්‍රී දූෂකයෙකු බවට ලබා දුන් නඩු තීන්දුවකට එරෙහිව ඔහුගේ අනුගාමිකයන් විසින් සිදුකරන විරෝධතා අතරතුර මියගිය පිරිස 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු 2,00,000කට වැඩි විරෝධතාකරුවන් මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශගත් පියවරයන්හි ප්‍රතිඵලයක් ලෙසයි ඔවුන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. දැන් කෙළිබිම සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ හෙට පැල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව චාමර කපුගෙදරගේ නායකත්වයෙන් හෙට තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසේ. ඉන්දියාව සමග පැවති දෙවන තරගයේදී නියමිත කාල සීමාව අවසන් වන විට ශ්‍රී ලංකාවට පන්දු වාර 3ක් යැවීමට නොහැකි වූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නීත්‍ය නායක උපුල් තරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග දෙකක් තහනම් කෙරුණා. ඊට අමතරව එදින තරගයේදී ආබාධයකට ලක් වූ ධනුෂ්ක ගුණතිලක හෙට තරගය සඳහා ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ හේතුවෙන් මීළඟ එක්දින තරග 3 සඳහා දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න සංචිතයට කැඳවා තිබෙනවා. ඊට අමතරව ඉන්දියාව සමග පැවැත්වෙන මීළඟ තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට චාමර කපුගෙදර පත් කෙරුණා. රටක් නියෝජනය කරලා ඒ රට නායකත්වය දරන එක මම හිතන්නේ අභියෝගයක්. හැම තරගයක්ම අභියෝගයක්. මම හිතනවා අභියෝගයට මම ලෑස්ති කියලා. කණ්ඩායම කිදේට අපි ගොඩක් දේවල් කතා කරා. ඒ කතා කරපු දේවල් ක්‍රීඩාංගණයට ගිහිල්ලා මම හිතන්නේ ඒ දේවල් කරන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් මම හිතනවා අපේ ක්‍රීඩකයෝ ඒ දේවල් කරයි කියලා. හරියට ප්ලෑන් කරපු දේවල් කරොත් මම හිතන්නේ අපිට තරගේ ජයග්‍රහණය ගන්න පුළුවන්. පඩියෙන් පඩිය නගින්න ඕනේ. එක පඩි 3-4ක් එකවර නගින්න බෑ. ඉතින් මේ පඩි අපි බලන්නේ කොහොමද මේ පඩි ඉස්සල්ලා නගින්නේ කියලා.
ඉතින් අපි සංචිතයක් විදිහට අපි බලන්නේ අපේ හොඳම 11 ක්‍රීඩාංගනයට ඇතුල් කරා. කණ්ඩායම ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොලාම එකා වගේ ඉන්නවා. මේ අතර ලෝක 20x20 කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට අවස්ථාව උදා වී තිබෙනවා. 28 හැවිරිදි තිසර පෙරේරා 20x20 තරග 56කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඔහුගේ 20x20 තරගවලදී හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 33ට කඩලු 3ක් දවා ගැනීමයි. ඒ සමගින් අද දෙරණ රාත්‍රියේ 10 ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.